මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයෝවිටා රන්මන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. අයිබෝන් සුබෝදෑසනක්. හැම දවසක්ම උදාවේදී මම දන්නවා ඔබට අමතක නොවෙන දෙයක් තමයි කණ්ණාඩි ඉස්සරහට යන එක, හැඩ වැඩ වෙන එක. අඩුම ගානේ දවසට දෙතුන් වතාවක්වත් කාන්තාවක් විදියට කණ්ණාඩි ඉස්සරහට යනවාමයි, උදේ හවස හරි රාත්‍රී කාලේදී හරි නේද? අපි හැමෝම කැමති ලස්සන්ට ඉන්න. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලත් ඔබ බලන්නේ ඔබේ සමීප හැයක් අලුත් වෙලාද, වැඩි වෙලාද, අඩු වෙලාද, මොකක් හරි මොන වෙනසක් තියෙනවද? සමහර වෙලාවට පැය අඩු වෙලා නම් ඔබේ සුන්දරත්වය ටිකක් අඩු වෙලා නම් ඔබේ හිතට පුංචි කනස්සල්ලක් දැනෙනවා ඇති නේද? ඉතින් ඔබ කාර්යබහුල කෙනෙක් විදිහට ඔබ යම්කිසි නිෂ්පාදනයක් තෝරගන්නවා නම් ඇත්තටම ඔබට ගැළපෙන හොඳ නිෂ්පාදනයක් ඔබ තෝරා ගත යුතු වෙනවා. අපි අද කතා බහ කරන්නේ රන්වන් පැහැති සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරයේ බයෝවිටා පිළිබඳව. බයෝවිටා ගැන කතා බහ කරනකොටම ඔබ දන්නවා ඒක හොඳ අභ්‍යන්තර පෝෂකයක් කියලා, නිරන්තරයෙන්ම සමට හොඳ පැහැයක් එකතු කරන පෝෂකයක් කියලා. මොකද වෛද්‍ය නිර්දේශයන් නිරන්තරයෙන්ම මේ බයෝවිටාත් එක්ක එකතු වෙන ඔබට ලැබෙනවා. ඉතින් ඒ නිසාම තමයි අද අපි එක්ක මේ බයෝවිටා පිළිබඳව කතා බහ කරනකොට බටිර වෛද්‍යවරයෙක් අපි එකතු කරගත්තේ. අපි හඳුනගනිමු, ඇය තමයි සජානි පෙරේරා. අයිබෝන් සුබෝදසන. අයිබෝන් සුබෝදසන. ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වුණා නිතු ප්‍රියංගිකත්. නිතු අයිබෝන් සුබෝදසන. ඔබට අයිබෝන් සුබෝදසන. නිතු, දැන් මම ඔබගෙන් දැක්ක ගම මුලින්ම අහන්න හේතුණා, දැන් මම මීට කලින් ඔබ දකිද්දී මීට වඩා මහතට හිටියා. ඒ වෙනස ගැන මං හිතන්නේ අහන්න නැතුව හිටියොත් හොඳ නෑ නේද වෛද්‍යතුමනි? බයුටත් එක්ක එකතු වෙලාද කොහොමද මේ වෙනස ඔබ ලබා ගත්තේ? මෙහෙමයි, ඔව් ඇත්තටම මේ මං මාව දන්න ගොඩක් කට්ටිය දන්නවා ඩොක්ටර්. මම ගොඩක් මුලදි ගොඩක් මහතර හිටපු කෙනෙක්, අසාමාන්‍ය විදිහට මහතර හිටපු කෙනෙක් ඇත්තටම. ඉතින් ඔය දැන් ඔය එක එක දේවල් වෙනද පොලට එන කාලේ මමත් ඉතින් යාළුවෙක්ගෙන් අර මම මෙතන මීට කලින් කියලත් තියෙනවා, ඉතින් පැහැපත් වෙන්න කියලා පාවිච්චි කරා මේක ආහාර පෝෂණ අතිරේකයක්. ඉතින් ඒකිනුත් මට ඩොක්ටර් උනේ මගේ සම පැහැපත් වෙනවට වැඩිය මං අසාමාන්‍ය විදිහට තවත් අරබාඩු වෙච්ච එක. ඉතින් බයෝවිටා මං පාවිච්චි කරන්න ගත්තට පස්සේ බයෝවිටා ගෝල්ඩ් එක මම පාවිච්චි කරේ يعني මහත පාලනය කර ගැනීම සඳහා නෙවෙයි, මොකද අර ප්‍රශ්නෙට විසඳුම ලැබුණ නැති නිසා මම සමට බයෝවිටා ගෝල්ඩ් පාවිච්චි කරා. හැබැයි ඒකෙදී මට අර අනවශ්‍ය විදිහට මහත් වෙන එක නැති වුණා, මොකද ග්‍රීන් ටී එක ගොඩක් අඩංගුයි. ඉතින් ඒකත් එක්ක බයෝවිටා ගෝල්ඩ් පාවිච්චි කරේ සමට. හැබැයි මං අතුරු ප්‍රතිපලයක් විදිහට මම එහෙම මහත් වීමක් උනේ නැහැ. හොඳයි, බයෝවිටා ෆිගරින් හරහා ඇයට ඒ තරම් සුන්දර පෙනුමක් ලැබිලා තියෙනවා කියලා තමයි ඇය සඳහන් කරන්නේ. ඉතින් මං ඒ වගේම නේතු ඔබගෙන් දැනගන්න කැමතියි, දැන් කොයිතරම් දුරට ඔබට පහසු වුණාද සිරුර මේ තරම් හැඩට පවත්වා ගන්න? ඒකත් අපි මතක් කරා. ඇත්තටම මේක පහසු කාර්යයක් නෙවෙයි, ඇත්තටම ඒක තමයි නේද, ගොඩක්ම අමාරු කාර්යයක්. මොකද අපි අර කාලයත් එක්ක අපි දැන් ඉපදිච්ච දවසේ ඉඳන්, කියන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් නෙවෙයි, සාමාන්‍යයෙන් අපි ආහාර රටාවකට හුරු වෙලා තියෙනවනේ. අපිට හරිම පහසු දෙයක් නෙමෙයි ඒක. ඒ ආහාර රටාව වෙනස් කරගෙන, කනබොර විදිහේ හැම දෙයක්ම වෙනස් කරගෙන ඇඟ හදා ගන්නවා කියන්නේ පොඩ්ඩක් කෙට්ටු වෙන්න උත්සාහ කරනවා කියන්නේ ඒක ලේසි කාර්යයක් නෙමෙයි, ඒක ගොඩක් අය දන්න දෙයක්. ගොඩක් මහන්සි වෙන්න වුණා. ඉතින් මට හැබැයි අර වාසියක් වුණා එක දෙයක්. මොකද මගේ දැන් ප්‍රශ්න තියෙනවානේ මහත් වෙන එක ප්‍රශ්නෙකට තිබ්බට අපි කාර්යබහුලත්වයත් එක්ක සම අවපහගන්න වෙන ප්‍රශ්න තිබ්බා. ඉතින් එතෙන්දි තමයි මම බයෝවිටා හඳුන්ලා දෙන බයෝවිටා ගෝල්ඩ් පාවිච්චි කරේ සමට. ඉතින් එතෙන්දී සමට ගෝල්ඩ් පාවිච්චි කරාට පස්සේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මම මහත් වුණේ. ඉතින් ඒකත් මට ප්‍රයෝජනවත් වුණා. මම අර ආහාර ගොඩක් ඩයට් කරා, ගොඩක් මහන්සි වුණා, ත්‍රිම ජිම් ගියා, ටිකක් කෙට්ටු වෙන්න. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහටත් මම ශරීරය කෙට්ටු කරගත්තා. ඒකට මට බයෝවිටා ගෝල්ඩ් සමට ගත්ත එක ග්‍රීන් ටී අඩංගු වෙච්ච නිසා කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. හොඳයි, දැන් මේ සාකච්ඡාව බලාගෙන ඉන්න ඔබට හිතනවා ඇති මේ මහත අඩු කරගන්න එක ඇත්තට මේ තරම් අමාරු නෑනේ කියලා. ඇත්තටම එතකොට වෛද්‍යතුමී මමත් ඔබගෙන් දැනගන්න කැමති බයෝවිටා ෆිගරින් හරහා ශරීරයේ මහත අඩු කරගන්නවා කියන එක ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි එතකොට නේද? මෙහෙමයි ඔක. ඉතින් අර
මෙහෙම තමන් ඒ මාත්‍රාවට අනුව ඒක බොන්න ඕන. ඒකත් සමහරවිට ටිකක් ලොකු කාර්යයක් වගේ නේක මතක් කරලා බොන එකක් නේ. මොකද බයිට ෆිගරින් වලින් ඇත්තටම කරන්නේ අර නිතෝ කිව්වා වගේ අර ගොඩාක් කෙනෙකුට අර මහන්සි වෙලා ඩයට් කන්ට්‍රෝල් එක කියන එක ඇති කරගන්න හරි අමාරුයි. මොකද මමත් ඇත්තටම ඩයට් කළා තියෙන මම හිතන්නේ නිතෝ උනත් කියයි මේ ඩයට් කන්ට්‍රෝල් එක කියන එක මේ කටපරිස්සම් කරගන්න ඕනයි කියන එක හරි අමාරුයි කියන කාන්තාව මිදියට ඇත්තටම හරි අමාරුයි. මොකද සමහර කට්ටිය ගොඩක් අය උයනවා කරන්නේ. උයනකොට ඉතින් ඔය හදනකොටත් කටට දා ගන්නවා බෙදනකොටත් කටට දා ගන්නවා. අර ඒක හිත ඇත්තටම අර අපි හැමතිස්සෙම හිතට කෑමත් එක ගැවසෙන නිසා බදමත් අර සමහර වෙලාවට මේ ඩයට් කරන කියන එක හරි අමාරු කාර්යයක් ඇත්තටම කතා කරද්දී නේද මේක බයිවිට ෆිගරින් වලින් ඇත්තටම ලොකු උපකාරයක් වෙනවා. මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේ කෙනෙකුගේ ඩයට් කන්ට්‍රෝල් එකකට දා ගන්න. ඩයට් කන්ට්‍රෝල් එකකට දා ගන්නවා කියන්නේ මෙහෙමයි. මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් ඒ කියන්නේ මම දැක්කේ ගොඩක් අතින් ග්‍රීන් ටී බන ඇතරම නැති කිව්වත් වගේ ග්‍රීන් ටී කිසියම් ප්‍රමාණයකට උදව් වෙන්න පුළුවන්. නමුත් එයින් ඔබට ගිය ලොකු කියන්නේ හොඳ ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් මේකේ තියෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ටී මම හිතන්නේ අවුරුදු 10කට කලින් විතර හොයාගත්ත ඉන්ග්‍රීඩියන්ට් එකක්. නමුත් ඒක හොඳ එකම නිසා මේක තමත් අතරම කියන්නේ අපි සමාජය අතර ගැවසෙන මේ ඉන්ග්‍රීඩියන්ට් එක. නමුත් ඊට ඔබට ගිය හොඳ ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ රාස්බෙරි කීටෝන් මං ඇෆ්‍රිකන් අපල් සයිඩර් විනිගර් ඊට පස්සේ ඇෆ්‍රිකන් මැංගෝ එක ඊට පස්සේ තව කැෆේ නනාහිඩ්‍රෝස් එක ඒවකේ තමයි ග්‍රේප් ෆෘට් පව කියන එක. මම කොහොමද කියලා මම කියන්නේ වෛද්‍යවරයෙක් විදිහට මම මේක එක්ස්ප්ලেইন කරේ නැතුනත් ඒක කියන්නේ ලොකු ගැප් එකක් වගේ වෙනවා. කියන්නේ කොහොමද වෙන්නේ කිව්වොත් කෙනෙකුට දැන් අපි බඩගිනි කියලා දැනෙන අපිට ග්‍රෙලින් හෝමෝන් එක ශ්‍රාවය වුණාම ඇත්තටම ඊට පස්සේ බඩගිනි ඇති කියලා අපිට තේරෙන්නේ මේ සැටයිටි හෝමෝන් එක. කියන්නේ මේ බඩගිනි ඇති කියලා අපිට දැනෙන්නේ සැටයිටි හෝමෝන් එක. ඒක තමයි ලෙප්ටින්. කියන්නේ ලෙප්ටින් ශ්‍රාවය වෙන්නේ ඇත්තටම මේ ඇඩිපොසයිට්ස්. ඇඩිපොසයිට්ස් කියන්නේ මේදසෛල. මේදසෛල වලින් ටිකක් මේ ලෙප්ටින් කියන හෝමෝන් එක ශ්‍රාවය කරන්න ග්‍රේප් ෆෘට් පව කියන මේ ඉන්ග්‍රීඩියන්ට් එකට හැකියාවක් තියෙන. ඒක නිසා අර කෙනෙක් මේක කන්න විනාඩි 20කට කලින් ගන්න ඕන. ඉතින් අර කනකොට අර මේදසෛල වලින් අර හෝමෝන් එක ශ්‍රාවය කළා ඇතරම මදපමණින් ඇති කියලා දැනෙන ෆීලිං එක ඇති කරන්න මේකට ගොඩක් උපකාරී. මේකෙන් ගොඩක් පුළුවන් කමක් තියෙන. ඒක නිසා කෙනෙකුට මේක ගොඩක් රුකුලක් වෙනවා. අර ඩයට් කන්ට්‍රෝල් එකකට ගොඩක් මහන්සි වෙන්නේ නැතුව નિરાයාසයෙන්ම ඩයට් කන්ට්‍රෝල් එකකට වැටෙන. මම හිතන්නේ කෑමට පුරුදු වුණාට පස්සේ මේක නැතුව වුණත් එයා ඒ ආහාර වේල එහෙමම ගන්නවා මම හිතන්නේ. ඊට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ නේද? ඇත්තටම මෙහෙම වුණාම වෙන්නේ සමහරු කියනවා ඒ ඩයට් කරලා වුණත් කනක ප්‍රමාණය අඩු කරාට පස්සේ ඒ ඇත්තටම අපේ ආමාශය ඇකිලෙනවා ටික 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 ඇකිලෙනවා ඇත්තටම. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා කොහොමද මට දැන් කන්න බෑ ඇච්චර ඉස්සර කෑවා වගේ කියලා. මොකද ඇත්තටම ඒගොල්ලන්ගේ ආමාශය ඇකිලිලා. ඒ කියන්නේ ආහාර වැටුණාට පස්සේ ඒක ඇත්තටම ටිකක් පිරෙනවා. ඒ කියන්නේ ඇත්තට මේ මස්ල් එක ටිකක් මෙහෙම හැකිලිලා පොඩි වෙනවා. ඒක නිසා තමයි මේක කාලයක් අතර ගියාට පස්සේ අනික ඇයි මේක නැවත වතාවක් මේ දේ තැම්පත් වෙන්නේ නැත්තේ කිව්වොත් ඇපල් සයිඩර් විනිගර් වලට පුළුවන් කමක් තියෙනවා මේ මේදසෛල වල ගිහිල්ලා බිත්ති දැන් මේ දේ ඔක්කොම දහණය වෙලා ගියාට පස්සේ මේ බිත්ති ශක්තිමත් කරන්නේ. ඊට පස්සේ නැවත වතාවක් මේ දේ ගිහිල්ලා එතන තැම්පත් වෙන එක ගොඩක් දුරට අඩු වෙනවා. ඒක නිසා තමයි මේක අර දිගු කාලීනව කෙනෙකුට ඩයට් කන්ට්‍රෝල් එකකට දාන තියෙන මේ දේ අඩු කරන ඒ වගේම තමයි ඒක නැවත වතාවක් මේ දේ තැම්පත් වෙන එක අඩු කරලා කෙනෙකුට දිගු කාලීන සුවතාවයකින් ඒ කියන්නේ බල අඩු කරගෙන ඉන්න පුළුවන්. හොඳයි, ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් තමයි වෛද්‍යතුමිය ඔබට ලබා දුන්නේ. දැන් මහතට හිටපු කෙනෙක් කෙට්ටු වුණාට පස්සේ ආපහු මහත් වෙනවට සෑහෙන්න බයයිනේ. අපුයෝ විදියට ඒ බය හුඟක් අයට තියෙනවා. ඉතින් මම නේතුගෙන් දැන් දැනගන්න කැමතියි බොහෝ අය හිතනවා මේ වගේ දෙයක් ගැනීම තුලින් ආපහු මහත් වේවිද කියලා. දැන් මහතට හිටපු ඔයා බයවිට අරගෙන ආපහු මහත් වෙලාද නේතුගෙන් මම මෙහන්නේ ඒ වගේ දෙයක් ඇති වුණාද? මෙහිමයි. ඔව්, ඇත්තටම මම දෙයක් කියන්න ඕනේ මගේ ස්කෑන් සහ බලාගෙන හැමදෙනාටම. අර ඩොක්ටර් කිව්වා වගේ අපි අර හැමතැනටම යද්දී අරගෙන යන්නේ අපේ තියෙන දේපලවත් ඒ දේවල් නෙමෙයිනේ. අපි තැනකට යද්දී අරගෙන යන්නේ අපේ සුන්දරත්වය. කෙනෙක් තව පාරක් හැල්ලබලද්දී අපි හරි ආසයි. ඉතින් නිරන්තරයෙන්ම අපි මෙතෙන් ඇවිල්ලා ඔයාලත් එක්ක මේ අද්දකින් බෙදාගන්නේ අන්න ඒ නිසයි. හැමදාම ලස්සනට ඉන්න ඕන නිසයි අපි මේ අද්දකින් බෙදාගන්නේ. අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දෙන්නම්. බයවිටා පාවිච්චි කරන්න අරගෙන දැන් මම අවුරුදු 3ක් වෙනවා. ඉතින් මම බය නැතුව දෙන්නවිලා මම කතා කරන්නේ එහි තියෙන අන්තර්ගතය අතිවිශිෂ්ටයි. මොකද මම අර කලින් කිව්වා වගේ අද වෙළඳපොළේ ඕනතරම් දේවල් තියෙනවා නේද ඩොක්ටර්. ඉතින් අපි හරි බුද්ධිමත් වෙන්න ඕනේ. හැමෝම අතේම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. අන්තර්ජාලයට ගිහිලා හොයලා බලලා එහි තියෙන අන්තර්ගතය අනිවාර්යයෙන්ම බලන්න. අන්තර්ගතය බලලා තමන් පාවිච්චි කරලා බලන්න. හැබැයි හොඳට බලන්න එහි අදිමාත්‍රාවක් අඩංගු වෙලා තියෙනවා නම් ගන්න එපා. ඒකම විශේෂයෙන්ම කියන්න ඕනේ. මට වැඩි හොඳට ඩොක්ටර් ඒ සම්බන්ධව පැහැදිලි කරයි. ඉතින්
බයෝවිටා ගැන කතා කරන්නේ මම අවුරුදු 3ක් මේ පාවිච්චි කරන්න අරගෙන එහි තියෙන ප්‍රතිඵල අතිවිශිෂ්ටයි. මොකද අර මං කිව්වා වගේ ඩොක්ටර් කිව්වා වගේ ග්‍රීන් ටී අන්තර්ගත නිසා බයෝවිටා ස්කින් එකට ගන්න බයෝවිටා ගෝල්ඩ් වල පවා අපිට අතුරු ප්‍රතිඵලයක් විදිහට ඇඟ මහත් කරන්නේ නැහැ. හොඳයි. එහෙමනම් ඔන්න ඒ වගේ ගැටලුවකින් පසු වුණ කෙනෙකුට හොඳ පිළිතුරක් තමයි නේතුගෙන් ලැබුණේ. ඔබටත් පුළුවන් බයෝටා පවුලත් එක්ක එකතු වෙන්න ගැටලුව තියෙනවා නම් යොමු කරන්න අවස්ථාව තියෙනවා. මඳුර කතන අංකත් ඔබට මතක් කරන්න. 077.103.795 කතා කරනවා වගේ 077.103.797 කතා කරන්න පුළුවන්. ඔබ ඉවල තියෙනවා වගේ ගැටලුව යොමු කරන්න පුළුවන් ආයිෆාමය නියුට්‍රා පුද්ගලික සමාගම මා එළිය ජායල කියන ලිපිනේ ඔස්සේ. එතකොට මෙවැනිම වැඩසටහනකදී ඔබට පුළුවන් ඔබේ ගැටලුවට පිළිතුරු බාගන්න. එහෙමනම් සුපුරුදු විදියට ඉවලා තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතුණා. ඊට කලින් ඔබට විශේෂයෙන් දෙයක් මතක් කරන්න ඕන. බයෝවිටාත් එක්ක එකතු වෙන ඔබට දැන් බයෝවිටා ෆිගරින් එකක් ගන්නකොට තවත් දවස් කීපයකට ඔන්න පාවිච්චි කරන්න නොමිලේම බයෝවිටා ෆිගරින් ලැබෙනවා කියන එකත් විශේෂයෙන්ම මතක් කරන්න ඕන. වෛද්‍යතුමිනි රේඛා විහංස රත්මලාන ඉඳලා මෙන්න මේ වගේ ගැටලුවක් යොමු කළා තියෙනවා ඔබට. බයෝවිටා වල ග්ලූටතාවන්ගෙන් අන්තර්ගත කරලා තියෙන නිසා දැන් අවුරුදු දෙකකටත් වැඩි නේද වෛද්‍යතුමීනි කියලා අහනවා. අන්තර්ගතේ වෛද්‍ය දැන් ඇවිල්ලා අවුරුදු දෙකකටත් වැඩි නේද කියන එක තමයි සඳහන් කරන්නේ අය. ඔව් මං හිතන්නේ ග්ලූටතයන් මං ජොයින් වෙන්නත් කලින් ඉඳන් නැද්ද? ඒ දවස්වල ඉඳන් මම හිතන්නේ නේතු මට වඩා ගොඩක් කලින් ඉඳන් මේ බයෝවිටා කම්පැනි එකත් එක්ක ඉන්න කෙනෙක් නේද? ආයුෆාමයි ෆුඩ් කියන්නේ නියුට්‍රා පුද්ගලික පත් සමාජිකමත් එක්ක. එතකොට ඒ දවස්වල ඉඳන් මං හිතන්නේ ඩොක්ටර් දිනේෂ් ඉන්න කාලේ ඉඳන් ග්ලූටතයන් තිබුණා. ඉතින් මම ජොයින් වෙලා මං හිතන්නේ අවුරුදු දෙකක් මං ජොයින් වෙනකොට ග්ලූටතයන් තිබ්බා මේ බයෝවිටා ගෝල්ඩ් වල. හොඳයි. ඒකට මං හිතන්නේ රේකට හොඳ පිළිතුරක් ලැබුණා. තව දෙයක් අහන්න තියෙනවා. මෙයා සඳහන් කළා තියෙනවා ඒත් ඒක කොපි කරපු එක්තරා නිෂ්පාදනයක බයෝවිටා තරම් පැහැපත් කළ හැකි කියලා. හැකි අන්තර්ගතයක් අඩංගුත් නැතුව ග්ලූටතයන් විශාල මාත්‍රාවක් සහ වෙනත් පෝෂක කොටස් සඳහන් කළා තියෙනවා කියලා තියෙනවා. ග්ලූටතයන්ගෙන් සහිත එකම නිෂ්පාදනයේ ඒ බවයි කියලා තියෙනවා. ඊට වඩා බයෝවිටා සාර්ථකයි නේද කියලා තමයි අය අහන්නේ. මෙහෙමයි දැන් මම දන්නේ කියන්නේ මොන ප්‍රොඩක්ට් එකක් ගැනද නිලෝනේ කවුද කියන්නේ රේඛා විහංස. මෙහෙමයි පුතා දැන් කියන්නේ මම දන්නේ මම ජොයින් අප් වෙනකොටත් අවුරුදු මම හිතන්නේ ඇවිල්ලා අවුරුදු දෙකක් විතර. එතකොටත් බයෝවිටා වල ග්ලූටතයන් තිබ්බා. ඉතින් කියන්නේ ඔක කියන්නේ සාමාන්‍ය දෙයක් සාමාන්‍ය එක ප්‍රොඩක්ට් එකක් තියෙනකොට ඒව හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙනවා නම් අනිත් ප්‍රොඩක්ට්ස් උත් ඒව කියන්නේ කොපි කරලා හරි ඒගොල්ලෝ එකේ ඉගෙනගෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ සංගටක වලට උපයෝගී කරගන්න. ග්ලූටතයන් ඇත්තටම කතා කරොත් මම ඒ දවස්වල ජොයින් අප් වෙද්දිත් one of the reasons why I joined was මට හරියට ඇත් කියන්නේ මම හරි අමියුස්ට් වෙනවා. මොකද ඒ දවස්වල වුණත් ග්ලූටතයන් ඒ කියන්නේ හරි හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මම හිතන අවුරුදු දෙකකට කලින් වුණා. ඒකට ලංකාවේ ඇච්චර කතා නොකරපු ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට් එකක් ගැන ඇවිල්ලා අලුතෙන් දෙයක් කතා කරන්න හම්බ වෙච්ච එකක් පිළිබඳ මම ඇත්තටම ආඩම්බර වුණා. ඒ දවස්වල මෙහෙම දෙයක් ගැන ඇවිල්ලා මිනිසුන්ට කියන්නේ දැනුවත් කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඇත්තටම හරියට ආඩම්බර වුණා. මම දැනතරමින් ඇත්තටම බයෝවිටා කියන්නේ තව කියන්නේ අලුත් ඉන්ග්‍රීඩියන්ට්ස් දැන් තියෙන හරි ඒ දවස්වල අපෙන් කිය අවුරුදු 10කට කලින් විතර ග්‍රීන් ටී තමයි ඔන්න ලොක්ක කිව්වා. දැන් ඔන්න ඊට පස්සේ ග්ලූටතයන් ආවා. දැන් ඊට පස්සේ අපි හොයාගෙන තියෙන ඊට වඩා ගොඩක් මාස් ඇන්ටිඔක්සිඩන්ට්ස් හොයාගෙන තියෙන ග්ලූටතයන් වලටත් වඩා මම දැනතරමින් මොන මම පොඩි ඉඟියක් කරා. මම හිතන්නේ හොඳ සංගටක එකතු වෙච්ච අලුත් සංගටක බාලා එකතු කරලා බයෝවිට තවත් අලුත් අනිත් එක බයෝවිට වල ඇත්තටම ග්ලූටතයන් තියෙන ඩෝන ප්‍රොඩක්ට් එක. නමුත් ඔයා බලන්න විහංස පුතා අපි ඉන්නේ ගොඩක් අධික රශ්මිය තියෙන කියන කලාපයක. ඒ කියන්නේ අපේ මේ ඕසෝන් ස්තරය හැමතැනම තුවාල වෙලා තියෙන. ඒක නිසා තමයි අපිට මේ අල්ට්‍රාවයලට් රේස් වලින් කියන්නේ මේවා මේ ආරක්ෂා වෙන්නේ කියලා කියන්නේ. ඇත්තටම දැන් ගොඩක් සුදු කට්ටිය බලන්නේ තද වෙන්න. අපි බලන්නේ සුදු වෙන්න කියලා නිකන් නා කියන සාමාන්‍ය විවාහයක එක පැහැපත් වෙන්න තමයි උත්සාහ කරන්න ඕන. නමුත් දැන් ග්ලූටතයන් වලින් ඇත්තට මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩු කරන. ඉතින් කියන්නේ වැඩිපුර ග්ලූටතයන් වැඩි ඕනම දෙයක් ඕනෑමට වඩා වැඩිපුර ගන්න එක කොහොමත් හොඳ නැහැ කියලා කොහොමත් කියනවා. ඉතින් ඒක නිසා ග්ලූටතයන් වල මෙලනින් ප්‍රොඩක්ෂන් එක අඩු කරන. මෙලනින් කියන්නේ අපේ මේ සමහිතේන මේ වර්ණ දේහ මෙලනසයිට්ස් වලින් තමයි මෙලනින් කියලා කියන්නේ. කියන්නේ මෙලනින්
මෙලනින් ගොඩක් අවශ්‍යයි මේ හිරුවලින් අපිට ආරක්ෂාවෙන්. ඉතින් මෙලනින් අඩු කරනවා නම් ඒකට අල්ට්‍රාවයලට් ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න ඕනේ. මෙලනින් විතරක් අඩු කරලා හරියන්නේ නැහැ. ඉතින් ඔයා ගත්ත ප්‍රොඩක්ට් එකේ බලන්න ග්ලූටතයන් තියෙනවා නම් බීටා කැරොටිනුත් තියෙනවා දේ කියනකොට. නැත්නම් බීටා කැරොටිනේ තියලා විටමින් C එක එහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. බීටා කැරොටින් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ග්ලූටතයන් තියෙනවා නම් ප්‍රොඩක්ට් එකට අපේ වගේ රටකට. ඉතින් ඔයා ග්ලූටතයන් තියෙන ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම කියන්නේ නැවත නැවත වතාවක් කියන්නේ බීටා කැරොටින් තියෙනවා දේ කියන එක අනිවාර්යයෙන්ම බලන්න. නැත්නම් ඔයාට අන්තිමට වෙන්නේ ඇත්තට ග්ලූටතයන් ඉන්ජෙක්ට් කරනවා. ඒක ඇත්ත. නමුත් ඉන්ජෙක්ට් කරනකොට උනත් ඇයි ඒගොල්ලෝ එක සැරේ ලොකු මාත්‍රාවක් දෙන්නේ නැහැ? ඒක ඉන්ජෙක්ට් එකකින් ඒක ඉන්ජෙක්ෂන් එකකින් ලොකු මාත්‍රාවක් දෙන්නේ නැහැ. ඒක ඉන්ජෙක්ෂන් 4-8ක් විතර දිගකට අදිනවා. ඒගොල්ලෝ මාස 2-4-8ක් විතර තියෙන්නේ දිගට යන ප්‍රොසෙස් එකක්. මොකද ඒක චුට්ට දෙන්නේ මෙලකට මෙලනින් උනත් නිෂ්පාදනය කරන්නේ එකපාරට අඩු කරන්නේ නැහැ. මේක නිසා අදි මාත්‍රාවක් තියෙන එක ගොඩක් ඒ කියන්නේ එච්චර ආරක්ෂාකාරී නැහැ. ඉතින් බයෝවිටල් ගෝල්ඩ් වල කියන්නේ ශරීරයකට අවශ්‍ය ප්‍රමාණයට ඇති තරම් විදිහට තියෙනවා. ඉතින් ඒකයි මේකෙන් සුදු වෙන්න උනත් මාස 3ක් විතර ටිකක් කල් යන්නේ. කියන්නේ 2-3ක් විතර යන්නේ. මොකද ඒක ආරක්ෂාකාරීව වෙන්නේ. ඉතින් මම වෛද්‍යවරයෙක් විදිහට මම හිතන්නේ ආරක්ෂා කියන්නේ කෙනෙක්ගේ ශරීරයේ තියෙන ආරක්ෂාව ගැන තමයි මම හිතන්නේ. ඒක නිසා ආරක්ෂාකාරී කියන එක මට කියන්න පුළුවන් බයෝවිටා ගෝල්ඩ් ඔයා බලපු අනිත් ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් බලන්න බීටා කැරොටින් තියෙනවාද කියලා. හොඳයි, විහන්සට හොඳ පිළිතුරක් ලැබුණේ. ඉතින් එතකොටත් ගැටලුවක් යොමු කළා තියෙනවා. ප්‍රාර්ථනා පෙරුමාල් කොළඹ දෙකේ ඉඳලා ප්‍රාර්ථනා මේ වගේ දෙයක් අහන්නේ නිතුවකි ওই තරම් සුදුනේ කොහොමද කියලා අහනවා. මමත් ඉස්සර ඇහුවා. අනේ මං සුදුනන්නේ මං පැහැපත් වෙන්න තමයි ඉතින් try කරන්නේ. ඉතින් බයෝටවල මේ ග්ලූටතයින් ගොඩක් තියෙන නිසා අද මේ ග්ලූටතයින් ගොඩක් නැහැනේ කියලායි සඳහන් කරනවා. ඔව්, මං ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරේ සම්පූර්ණයෙන්ම ડોක්ටර් දැන් පැහැදිලි කරා. ඔව්, නම මොකද්ද? ප්‍රාර්ථනා මෙහිමයි. ඇත්තටම මේ සුදු වෙන්න උත්සාහ කරන්න එපා. අද වෙළඳ පොලේ ඕන තරම් දේවල් තියෙනවා. සුදු වෙන්න එපා. පැහැපත් වෙන්න බලන්න. තමන් ගන්න ආහාර වලින් පවා පැහැපත් බව ළඟා කරගන්න බලන්න. සුදු වෙනවා හරි කැතයි. ඒක සුදු නෙවෙයි, ලස්සන කියන්නේ. කළු කෙනෙක් වුණත් පැහැපත් වුණාම ඒක තමයි සුන්දරත්වය. ගැහැණියගේ සුන්දරත්වය ඒක තමයි. ඒ නිසා ඔයාලා මම අර කිව්වා වගේ දැන් අර කලින් අහපු ප්‍රශ්නේ ඒ අහලා තිබ්බ විස්තර ටික අනුව මන් තියෙන කරපු දෙයක් තමයි. පාරිභෝගික ඔයාලා ගොඩක් බුද්ධිමත්. හැමදේක් දන්නවන්නේ ඒ වගේ වෙන්න ඕනේ. හැමෝම ඉන්ග්‍රීඩියන්ට්ස් එකේ තියෙන ඒ හැම දෙයක්ම බලලා පාවිච්චි කරන්න ගන්න. එතකොට තමන්ට අවශ්‍ය ප්‍රතිඵලයේ ඒ ආකාරයෙන්ම ලැබෙයි. ඉතින් මම බයෝවිටා ගැන කතා කරන්නේ අවුරුදු 3ක් පුරාවට මම මේ බයෝවිටා පාවිච්චි කරනවා. බයෝවිටා ගෝල්ඩ් වලින් හොඳ පැහැපත් සමක් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ පැහැපත් බව ලබා ගන්න මම දන්නවා ඔබත් කැමති කාන්තාවක් විදිහට. කවුරුත් කැමතිනේ ලස්සනට ඉන්න. ඔබට පුළුවන් බයෝට පවුලත් එක්ක එකතු වෙන්න. මෙන්න මේ දුරකථන අංක මම මතක් කරනවා. සඳහන් කරගන්න 077.103.795 වගේ 077.103.797ට කතා කරන්න පුළුවන්. ගැටලු තියෙනවා නම් යොමු කරන්න පුළුවන් අයිෆාමයි නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජයල කියන ලිපිණයට. වෛද්‍යතුමියගෙන් මෙන්න මේ ගැටලුව යොමු කළා. මේ වගේ දෙයක් අහන්නේ බණ්ඩාරවිලෙන්ලා සුභාෂිනී පලිහ වඩන. ඇයි සඳහන් කරනවා බයෝවිටා ෆිගරින් අභ්‍යන්තරයේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඒත් එක්කම ග්‍රීන් ටී විතරක් ගත්තොත් හරියන්නේ නැහැ නේද කියලාත් අහනවා. මේවා කැප්සූල් නිසා අභ්‍යන්තරයට ගන්න බයයිලු. හුඟක් අයට තියෙන ගැටලුවක් මම හිතන්නේ ග්‍රීන් ටී නම් තියෙන්නේ බොන්නනේ කියලා සඳහන් කරනවා. කැප්සූල් එකත් බොනත් තාලේ නැහැබනේ මේ කොහොමද වැඩ කරන්නේ කියලා මම හිතන්නේ. මම කලින් ප්‍රශ්නේ ඔක්කොම මේ එක්ස්ප්ලেইন කරා. මොකද ඒක ඇඟට නැදෙනි කෙනෙක් ඩයට් කන්ට්‍රෝල් එකකට දානවා. තින මේදය තැම්පත් වෙලා තින මේද ප්‍රමාණය අඩු කරනවා. ඊට පස්සේ නැවත වතාවක් ගිහිල්ලා මේදය තැම්පත් කරන එක අඩු කරනවා. ඉතින් ගන්න උදේට ආහාර වේලට විනාඩි 20කට කලින් ගන්න. මම හිතන්නේ කැප්සූල් එකක් ගන්න එක ලේසි නැද්ද? ති අද කාලයක දැන් කෙනෙකුට ඔක ග්‍රීන් ටී එකක් උනත් හදා ගන්න ඕනනේ. ඇත්තට මේක හොඳ මාස් කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් එකක් ග්‍රීන් ටී කියන්නේ. ග්‍රීන් ටී ති මේකේ තියෙනවා. ඉතින් ඔයාට ගිහිල්ලා කූපෙට දාලා ග්‍රීන් ටී කියන්නේ මේවත් අර බෝල වගේ තේනවා. පැකටි පැකට් එකෙත් තේනවා. ඉතින් ඔක දිල්ලා වුණ වතුර දාලා එක තියලා සමහරක් වලට ඇත්තට මමත් දීලා තිනේ. මට බොන්න අමතක වෙලා තිනේ සමහර වෙලාවට. උදේට දාන අවස තමයි ඊට පස්සේ දකින්න එක ගින්න ගිහලා බොන්න නේද? ඩොක්ටර් ලංකාවේ මිනිස්සු බය වෙලා තිනවා මේ කැප්සූල් ගන්න එක සාමාන්‍ය දෙයක්. ඒක
මේ ලං පිටරටවල් වල එහෙම සාමාන්‍යයෙන් කෑම ආහාර වෙලක් ගන්නවා වගේ දෙයක් එකට බය වෙන්නේ බය වෙන්න ඕනේ ඒක අන්තර්ගතය වැරදියට තියෙනවා නම් අදි මාත්‍රාව තියෙනවා තියෙනවා නම් දැන් මේ වගේ ප්‍රොඩක්ට් එකට ඇවිල්ලා දැන් මම උනත් කතා කරන මේකේ තියෙන ආරක්ෂක ඒක තමයි ඒක ඉතින් ග්ලූටතයනෝ නැතයි අදි මාත්‍රාව වලින් නැති නිසා නේද ඒක ඇති මිනිස්සුන්ට කියන වෙලඳ පොලට කියන ප්‍රොඩක්ට් එකක් දානකට ඒක ගැන ඇත්තටම හරියට සුපරක්ෂාකාරී වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ ආරක්ෂාකාරීත්වය කියන්නේ not only money making my business එකක් වෙන්න හොඳ නැහැ නේද ඉතින් ඒකයි මම කියන්නේ ග්‍රීන් ටී මේකෙත් තියෙනවා දැන් අපි කිව්වා වගේ දැන් මෙහෙමයි කලිනුත් අර ඉන්සියුලින් ගන්න හරි අමාරුයි ඉන්සියුලින් නමුත් දැන් ඉන්සියුලින් ගන්න එක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් ඒ වගේ තමයි පෝෂණ අතිරේකයක් ගන්නවයි කියන එක අද කාලේ හැටි ලොකු දෙයක් නෙමෙයි ඉතින් අරගෙන බලන්න හොඳයි ඉතින් ඔබට බිය විය යුතු නැහැ කියලා තමයි වෛද්‍යතුමියත් පැහැදිලි කරන්නේ රන්වන් පැහැති සමගට හොඳ පෝෂණය අතිරේකයක් තමයි බයෝවිටා කියලා කියන්නේ බයෝවිටා පිළිබඳව අද අපි කතා බහ කළේ බොහෝ දේවල් කතා බහ කළා ඔබේ ගැටලුවට පිළිතුරු ලබා දුන්නා එමනම් අපි සමු ගන්නයි සූදානම් වෙන්නේ අදත් අපිත් එක්ක මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න එකතු වුණා වෛද්‍ය සජානි පෙරේරා වගේම නිතු ප්‍රියංගික එමනම් දෙවලටම බේමන සූතිවන්ත වෙනවා සුබ දවසක් සුබ දවසක් ස්වර්ණවාහිනි අප සමග දිගටම රැඳී ඉන්න ඔබට ආරාධනා කරනවා එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ බයෝවිටා රන්වන් පැහැති සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය